රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉන්ද්‍රිය පරෝ පරියස්සේ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං යමක පාටිහාරියේ ඥානං මහාකරුණා සමාපත්තියා ඥානං සම්බඤ්ඤුත ඥානං අනාවරණ ඥානං ශ්‍රද්ධාවන්ත මහතුරුනි, ශ්‍රද්ධාවන්ත මව්වරුනි, ශ්‍රද්ධාවන්ත දරුදැරියනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේට පමණක් ලැබෙන ෂට් අසාධාරණ ඥානයි මේ සූත්‍ර පාඨයෙන් කියවුනි. ලෝක ධාතුවේහි පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නොලැබෙන අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකාදී රහතන් වහන්සේලාටද නොලැබෙන සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අසාධාරණ ඥාන හයක් තියෙනවා. ඒ පිළිබඳ බොහෝ වාරවල මේ ශිල්පිරිස බණහල ඇති. ඇසූදේ නැවත නැවත ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. ඒක නිසා මේ ධර්ම දේශනා වාරයේ ෂට් අසාධාරණ ඥාන අතුරෙන් එකක් අපි කෙටියෙන් හෝ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. දින තුනක සීල භාවනා වැඩසටහනක් පැවැත්වූ මේ සිල්පිරිස දැන් පිරුණු කලයක් වාගේ ශ්‍රද්ධාවෙන් නුවණින් ඉවසීමෙන් සීලයෙන් පිරී ඉතිරී සිටින්නේ. ඒ පිරුණු කලයක් වාගේ පිරුණු සිත් ඇති මේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඥාන ධාතුවක් පිළිබඳව කියවෙන දහම් කරුණු ඉතාම සුවසේ වැටහේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය නිවන් දොරටු දෙකක්. නිවනට පිවිසීමේ දොරටු පහක් බුද්ධ ශාසනයේ තියෙනවා. පළමුවෙන් බණ ඇසීම, දෙවැන්න බණ දෙසීම, තුන්වැන්න ධර්ම සජ්ජායනාව, සතරවැන්න ධර්ම සම්මර්සනය, පස්වැන්න භාවනාව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩෙනසේ බණ ඇසීමෙන් බණ දෙසීමෙන්. බණ ඇසීම භාවනාවක් වන්නේ භාවනාවට වාඩි වුණා වගේම තැන්පත් කයක් ඇති කරගෙන වටපිට උඩබිම නොබලා අත්පා එහා මෙහා නොසොල්වා ඇසිපියවත් නොසොල්වා සමාධිගත සිතින් බණට සවන් දීමෙන් ධර්මශ්‍රවණය භාවනාමය පිනක් බාට පැමිණෙනවා. දේශකයන් වහන්සේද ධර්මාසනාරූඪව අන්‍යවිහෙත නොවේ කරුණු පහක් හිතේ දරාගෙන, අධිෂ්ඨාන පහක් හිතේ දරාගෙන තමන් දේශනා කරන දහම් පද කෙරෙහි මනා සිහියෙන් මනා නුවණින් අන්‍යවිහෙත නොවේ වටපිට උඩබිම නොබලා හස්ත විකාර පාද විකාර නොදක්වා සමාධිගතව දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට භාවනාමය පිනක් වැඩෙනවා. සමහර විට පිරුණු පාරමී ඇතොත් ඒ දේශනාවෙන්ම දේශකයන් වහන්සේද මාර්ගඵල නිවන් ලබනවා. අපේ ලංකාවේ වැඩිහිටියා අතිශයින් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් මලිය මහාදේව මහරහතන් වහන්සේ උපන්නේ කෑගල්ලේ, ඉගෙන ගත්තේ වට්ටාරම. උන්වහන්සේ ත්‍රිපිටක ධාරීව ධර්මදේශනා වාරයක් පැමිණියා. ඒ ධර්මදේශනාවේදී
ධර්මාසනාරූඪව වප්පුර පසළොස්වක් පොහෝ දවසේ එළි වෙනකන් ධර්ම දේශනාවක් කළා. දේශනානුසාරයෙන් තමන් වහන්සේම ධර්මාසනයේදීම මහා රහත් භාවයට පත් වුණා. මේ නිසා දේශකයන් වහන්සේටද ධර්ම දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක්. සමහර විට ඒ ධර්ම දේශකයන් වහන්සේටත් ශ්‍රවණය කරන පින්නතුන්ටත් ඒ මොහොතේ මඟඵල නිවන් නොලැබුණත් මතු අනාගතයේදී උද්ගටිතඥ පුජ්‍යලයන් වශයෙන් රහත් බෝධිය නම් පතන්නේ උද්ගටිතඥ පුජ්‍යලයන් වශයෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හෝ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්ම දේශනාවක මාතෘකා මාත්‍රයක් ඇසීමෙන්ම මඟඵල නිවන්සුව ලබන්නට ඒ පින හේතු වේ. එනිසා දැන් අප දෙපක්ෂය විසින් මේ විමුක්තායතන ශීර්ෂයක් නිවන් දොරටුවක් විවෘත කරගන්නවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මේ ධර්මයේ දේශනා කරමු, මේ ධර්මයේ ශ්‍රවණය කරමු. එමඟින් අපේ සන්තානවල සතර සතිපට්ඨාන ආදී සප්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙත්වා ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගම ඥානවලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවාගෙන මේ ධර්ම දේශනයට සවන් දෙමු. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාන සාගරයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන තෝමනය කරන්නට ලෝකේ තවත් සරුවඥන් වහන්සේ නමක් ඇර සමතෙක් නැහැ. එසේ නමුත් ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තාමත්ම විශිෂ්ට බුද්ධ ගුණ දේශනාවන් පවත්වලා තිබෙන. ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරම් බුදු ගුණ දේශනා කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් නැහැ. හේතුව ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. පටිසම්භිදා මග්ග පාළිය, මහා නිද්දේශ පාළිය වැනි ග්‍රන්ථයන් කියවීමේදී පැහැදිලි වෙනවා. සූත්‍රාන්ත පිටකයේ තැන් තැන්වල තියෙන සූත්‍ර කොටස් අරගෙන පටිසම්භිදා මග්ග පාළිය හා මහා නිද්දේශ පාළිය, චුල්ල නිද්දේශ පාළිය දේශනා කළ තියෙන්නේ සාරිපුත්‍ර බහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥා කෞසල්‍ය විදහා දැක්වෙන ඉතාම වැදගත් ග්‍රන්ථ දෙකක් මේ පටිසම්භිදා මග්ග පාළිය සහ මහා නිද්දේශ පාළිය. එයින් තෙසත්ත ඥාන කතා නිර්දේශය ඇටියට පටිසම්භිදා මග්ග පාළිය මුලටම දැක්වෙනවා. අන්නේ තෙසත්ත ඥාන විවරණය තමයි මේ සූත්‍ර පාඨය දැක්වෙන්නේ. ෂට් අසාධාරණක් ඥාන. මේ ෂට් අසාධාරණක් ඥාන පමණක් නෙමෙයි, අනිත් සියලුම ඥානත් ශ්‍රාවකයන් වහන්සේලාට ඒක දේශයකින් සාධාරණ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍ය ගුණයකින් අසාමාන්ත ලෙස ඒ ඥාන ධාතුන්ගෙන් සමන්වාගත වෙන. චුද්දස බුද්ධ ඥාන නමින් අපේ දේශනාවේ සඳහන් වෙනවා බුද්ධඥාන 14ක්. ඒ බුද්ධඥාන 14න් 8ක් ශ්‍රාවක සාධාරණයි, ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන. නමුත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන 8 ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන්නේ ඒකදේශයේ එක්තරා ප්‍රමාණයකින් පමණයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබෙන ඒ ඥානත් අසාමාන්ත ඥාන හැටියට හඳුන්වනවා. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කිව්වහම දුක්ඛ සත්‍ය පිළිබඳව ලැබෙන ඥානය බුද්ධ ඥානයක්. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධක් ඥානය ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන දුක්ඛේ ඥානය වඩා අසංඛේය අප්‍රමේය ගුණයකින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දුක්ඛේ ඥානය අසාමාන්ත. මේ වගේ තමයි සෑම ඥාන ධාතුවක්ම සරුවඥන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ ඥාන වලිනුත් භාග්‍යවතුන් වහන්සේ අසාමාන්තයි. ශ්‍රාවකයන් වහන්සේලාට පසේ බුදුවරයන් වහන්සේලාටත් නොලැබෙන සාරාසංඛ්‍යය කල්පලක්ෂ ගණන්, සොළසාසංඛ්‍යය කල්පලක්ෂ ගණන්, විෂයාසංඛ්‍ය කල්පලක්ෂ ගණන් මුළුල්ලේ පාරමී සම්භාරණය කරලා ලෝතුරා බුදුවෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන ශ්‍රේෂ්ඨ ඥාන හයක් තමයි ෂට් අසාධාරණ ඥාන නමින් හඳුන්වන්නේ. පළමුවෙන් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, දෙවැන්න ආසයානුසයේ ඥානය, තුන්වැන්න යමක ප්‍රාතිහාර්යේ ඥානය, සතරවැන්න මහා කරුණා සමාපatti ඥානය, පස්වැන්න සරුවඥතා ඥානය සහ හයවැන්න අනාවරණ ඥාන.
මම විශ්වාස කරනවා මේ බණ පිළිසේ සෑම දිනම මේ ඥාන 6 කටපාඩමින් කියන්න දන්. ඒ නිසා මේ ඥාන 6 අපි නිතර නිතර කියවන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අඳින ගන්නට මේ ඥාන 16 අතිශයම උපකාර වේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නියම ආභෝධයක් ලැබෙන්න නම් මේ සත් අසාධානක් ඥාන අපි තේරුම් කරගන්නට ඕන. එසත් ඥාන කතාවේ අගඩ තියෙන මේ ඥාන 6 පිළිබඳව විස්තර බොහෝම පැහැදිලිව පටිසම්භිදා මග්ගපාලියේ දැක්කේ. එයින් පටිසම්භිදා මග්ගපාලියේ කියවෙන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය පිළිබඳවයි දැන් මේ ධර්ම දේශනාව. කතමන් තථාගතස්ස ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන, තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය නම් කවරේද? මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රශ්න කරන හැටි. ඊළඟට ඒක විවරණය කරමින් විස්තර වදාළා තිබෙනවා. ඉද තථාගතෝ සත්‍යේ පස්සති අප්පරජක්කේ මහරජක්කේ තික්ඛින්ද්‍රියේ බුධින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපේ ද්විඤ්ඤාපයේ අප්පේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ අප්පේ කච්චේ නේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ. මේ සූත්‍ර පාඨයයි මාතෘකා පාඨයයි. මෙතන කියවෙනවා තථාගතයන් වහන්සේ මේ ලෝක ධාතුවේ සෑම සත්‍යයක්ම කොටස් පහකට බෙදලා නුවණින් දැක ගන්න. අල්ප රජස්ක මහ රජස්ක යුගලය, තික්ඛින්ද්‍රිය මුදින්ද්‍රිය යුගලය, ස්වාකාර ද්වාකාර යුගලය, සුවිඤ්ඤාපේ ද්විඤ්ඤාපේ යුගලය සහ පරලෝක වජ්ජ බය දස්සාවේ නේ පරලෝක වජ්ජ බය දස්සාවේ යුගලය. යුගල වාසයෙන් මෙතන තියෙනවා 5ක්, ප්‍රභේද වාසයෙන් 10ක්. මේ කොටස් යුගල 5ට සියලුම සත්‍යයන් බෙද බෙදා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්න අවබෝධ කර ගන්නවා. මේක තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ මාතෘකාව. අපි පළමුවෙන් තේරුම් කර ගන්නට ඕන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ තේරුම මොකක්ද කියලා. ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද, පරෝපරියත්ත කියන්නේ කුමක්ද, ඥානය කියන්නේ කුමක්ද කියලා අපි වෙන් කර ගන්නට ඕන. ඥානය කියන්නේ මෙතන දර්ශනය, සැබෑ දර්ශනය, විනිවිද දක්නා නුවණ. මේක සරුවඥන් වහන්සේටම අයත් ඥානයක්. අපේ సంతානයේ පහළ වෙනවා සෝභන චෛතසික 25ක්. එයින් අග්‍රගාමී චෛතසිකය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය චෛතසිකය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය චෛතසිකය තමයි මෙතන ඥානය කියලා හඳුන්වන්නේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය නම් වූ චෛතසික ධර්මය ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව උස්පහත් බව මැන ගන්නවා නම් අන්නේ ඥානියට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. සරුවක්නි සංකානේ පහළවන්නා වූද එක්ක ඥානියන්ගෙන් කෙරෙන ක්‍රියාවන් වෙන වෙන විවිධාකාරව තිබෙන. දිබ්බචක්කු ඥානියන් කෙරෙන්නේ ආලෝකයක් වීදුවලා ඒ ආලෝකයේ පැතිර පවත්නා ප්‍රදේශයෙහි මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන ශෝබන අශෝබන ගති පැවතුම් ඇති සත්‍යං හා ද්‍රව්‍යං දැකීමයි. විලස් නුවණින් කරන්නේ ඒ ආලෝකයක් පතුරවනවා තේජෝ කසින සමාපatti බලයෙන් හෝ ඕදාත කසින සමාපatti බලයෙන් හෝ ආලෝක කසින සමාපatti බලයෙන් ආලෝකයක් විහිදුවනවා. විහිදුවලා සත්‍ය කුජලයන් හා අවශ්‍ය අවශ්‍ය ද්‍රව්‍යයන් උන්වහන්සේ දැක ගන්න. මේක දිවස් නුනට තේන ආරම්මණයයි. పూర్වේ නිවාසානුස්මුතික ඥානයෙන් කරෙන්නේ පෙර විසූ ආත්ම භාවයන් දැලීමයි. අසවල් භවයේ අසවල් නම් ගොත් ඇතුව ජීවත් වුණා, අසවල් විදියේ රූප සම්පත් ඇතුව ජීවත් වුණා, මේ විදියේ ආහාර පාන ඇතුව ජීවත් වුණා, මේ විදියේ කුසල කුසල් කරමින් ජීවත් වුණා, මෙච්චර ආයුෂයක් විඳලා එතනින් අසවල් කාලේ චුත වුණා, අසවල් යන උපන්න මින් ස්කන්ධ පරම්පරාව පිළිබඳව పూర్ව ආත්ම භාවයන් දැකීම පමණයි කුඹේ නිවාස ඥානින් කෙරේ. දිව කන්වණින් කරන්නේ ළඟ වූද, දුර වූද, සියුම් වූද, අවදාරික වූද, දිව්‍ය වූද, මනුෂ්‍ය වූද ශබ්දයන් ශ්‍රවණය කිරීම. ශබ්දයන් ශ්‍රවණය කිරීමේ සමර්ථ භාවයේ පමණයි දිව කන්වණින් තිබෙන්නේ. පරචිත්ත විජානනක් ඥානින් කරන්නේ අනුංගේ సంతානවල චිත්ත සම්පතිය බැලි. දිවස් නුවණ වගේම කසිනාලෝකයක් විහිදුවලා පුජ්‍යල సంతාන වෙත හෘදේ වස්තුවට ආලෝකයේ විහිදුවලා හෘදේ වස්තුවේ තියෙන වර්ණීය විග්‍රහ කරනවා, වර්ණීය ජීවස්ථාපනය කරනවා.
වර්ණ්‍ය ව්‍යවස්ථාපනය කරලා චිත්ත සන්තතිය අල්ලා ගන්නවා. සිත කියන එක දිවසටවත් වෙන දෙයක් නෙමෙයි. නම් සිත උපදින පවතින වස්තු රූපේ අල්වා ගැනීමෙන් ඒ පුද්ගල සංකාණී චිත්ත සන්තතිය අරමුණු කරගන්න පුළුවන්. ඉතින් අරමුණු කරගෙන දැන් අසවල් පුද්ගලයා මේ මේ කුසල් සිතින් ඉන්නේ, මේ මේ අකුසල් සිතින් ඉන්නේ, මේ මේ ලෝභ සිතින් ඉන්නේ, මේ විදිහට ද්වේෂ සිතකින් ඉන්නේ, මේ විදිහේ මෝහ සිතකින් ඉන්නේ ආදී වශයෙන් ඒ පුද්ගලයා හිතන හිතන හිතවිල්ල මේ විදිහට දැක ගන්න සමර්ථ වෙන්නේ චේතෝ පරියේ ඥානේ හෙවත් පරචිත්ත විජානනක් ඥාන. මෙන්න මෙහෙම එක එක ඥාන ධාතුන්ගෙන් කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සන්තානයේ පහළ වෙනවා පුජ්‍යලයන්ගේ සන්තානවල ඉන්ද්‍රියන් පිළිබඳව උස්පහත් බව තේරුම් ගන්නා ඥාන දර්ශනයක්. මෙන්න මේ ඥාන දර්ශනයේදී කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ කියලා. එයින් මෙතන ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද අපි තේරුම් ගන්නට ඕන. ඉන්ද්‍රිය අක්කම ඉන්ද්‍රියන් කියලා ව්‍යාකරණයේ සඳහන් වන්නේ ඉන්ද්‍රියට කියන්නේ අක්ෂය කියලා. එතකොට අක්ෂය කියන්නේ දැන් අපි ඇහැටත් කියනවනේ අක්ෂි කියලා. ඇහැට අක්ෂි කියනවා. ඇහැ ඉන්ද්‍රියක් නිසා ඇහැට අක්ෂි කියනවා. ඒ වගේ තමයි අක්කම ඉන්ද්‍රියන්. යම් කිසි දෙයක් අරමුණු කර ගැනීමේ ඉසුරුමත් බවට කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්දත්තං කරෝතිති ඉන්ද්‍රියං. යමක් පිළිබඳව ඉසුරුමත් බවක් තියෙනවා නම් ඒ ඉසුරුමත් බවට කියනවා ප්‍රධාන බවට කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ වගේ ඉන්ද්‍රිය ජාති තියෙනවා අපේ సంతානවල 22ක්. ඒ 22කෙන් තුනක් ලෝකෝත්තරයි අනිත්වා ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදා ගන්න කොටස් තියෙනවා. ඒ ඉන්ද්‍රිය දේශනාවන් අතර දැන් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කියලා තියෙනවා, බාහිර ඉන්ද්‍රිය කියලා තියෙනවා. චක්කු සෝත ඝාන ජීවා කාය මන කියලා තියෙනවා ඉන්ද්‍රිය හයක්. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවි ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඊළඟට තියෙන අපේ సంతානයේ බෝධිපාක්ෂික ධර්ම වාසියෙන් වැඩෙන තව ඉන්ද්‍රිය පංචකයක්. ඒ මොනවාද? සද්ද ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේවා බෝධිපාක්ෂික මණ්ඩලයට අයිති ඉන්ද්‍රිය ධර්ම පහයි. එතකොට දෙවිස ඉන්ද්‍රියන් අවලනකොට අර මුලින් සඳහන් කළාද චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවි ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, සද්ද ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමිත් ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤාතාවින්ද්‍රිය කියන මේ 22යි. එයින් අගට කියවුණු තුන අනඤ්ඤාතඤ්ඤස්සාමිත්‍ඉන්ද්‍රිය සෝවාන් මාර්ගඥාන. අඤ්ඤේන්ද්‍රිය සෝවාන් මාර්ගඥානෙන් ඉහළ අරහත් මාර්ගඥානය දක්වා මාර්ගඵල ඥාන 6. අඤ්ඤාතාවින්ද්‍රිය අරහත් ඵල ඥාන. ඒ තුන ලෝකෝත්තරමයි. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ලෞකික ලෝකෝත්තර දෙකටම සාධාරණයි. දැන් මෙතන ගැනෙන්නේ ඉන්ද්‍රිය නමින් මෙන්න මේ ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්ම. සද්ධාදී ඉන්ද්‍රිය පංචකයටයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය කියලා. එතකොට සද්ධාව ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ අපේ సంతානීය ප්‍රසාදයට පමුණුවන ධර්මයන් අතරින් සද්ධාව ප්‍රධානයි. ඒක නිසා මෙතන ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ තම තමාට ඇති කිසෙහි, තම තමාට ඇති කටයුත්තේ ප්‍රධානත්වයේ දරනවා නම් ඊට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. අපේ සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් නමක් තියෙනවා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියලා. සදේවකේ මික්කමේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජා තථාගතෝ ඉන්දෝ. තථාගතයන් වහන්සේට ඉන්ද්‍රිය කියලා. ඒක නිසානේ අපි නම කියනකොට මුනි ඉන්ද්‍ර කියන්නේ. මුනි ඉන්ද්‍ර කියනවා, සුගතේ ඉන්ද්‍රිය කියනවා. ඔය වගේම ඉන්ද්‍රිය භාව නමක් අපි භාවිතා කරන ඉන්ද්‍ර. ඉන්ද්‍ර කියන්නේ ප්‍රධාන. මුනිවරයන් වහන්සේලාගේ ප්‍රධාන බැවින් ශ්‍රේෂ්ඨ බැවින් භාග්‍යවතුන් වහන්සේට මුනි ඉන්ද්‍ර කියලා. ඒ වගේම තම තමාට ඇති කටයුත්තේ යම් යම් චිත්තචෛතසික ධර්මයක් හෝ රූප ධර්මයක් ප්‍රධාන වෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්දාර්ථේ නමින් ඒක හඳුන්වනවා. දැන් සක්දේව රජුගේ දිව්‍ය ලෝක දෙකකට නායකයි ප්‍රධාන. එනිසා සක්‍ර දේවේන්ද්‍ර කියනවා. දේවේන්ද්‍ර කියනවා ඉන්ද කියලා සක්දේව රජුණාට නමක් තියෙන එක. ඒ වගේම මේ ශ්‍රද්ධා විරියේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම පංචකයටත් තියෙනවා ප්‍රධානත්වය. මේ ප්‍රධානත්වයේ තියෙනවා ක්‍රම දෙකකට. ප්‍රදේශ අධිපති
සරුවත්තර අධිපති කියලා. ප්‍රදේශ අධිපති කියන්නේ එක එක කොට්ටාස වලට නායකත්වය. සරුවත්තර අධිපති කියන්නේ සෑම තැනකටම නායක. ශක්තිති රජුරෝ වගේ. ශක්තිති රජුරෝ නම් මුළු පොළොව තලයටම නායකයි අධිපති. ප්‍රදේශ රාජධානියෝ ඉන්නවා එක එක රාජධාන වලට අධිපති. ඒ වගේ අපේ సంతානවල පවත්නවා ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා ඉරිදිපාද හතරක්. මේවාට කියන අධිපති ධර්ම කියලා. මේවා සරුවත්තර අධිපති. සෑම තැනටම නායකත්වය දරනවා මේ අධිපති ධර්ම හතර. ඒ අර මේ ඉන්ද්‍රිය දෙවිස්ස තම තමාට ඇති කිසෙහි තම තමාට ඇති කෘත්‍ය රසයෙහි ප්‍රධානත්වයක් කුසලන. එයින් මේ ශ්‍රද්ධාව කියන්නේ සෝබන චෛතසික 25න් එකක්. සෝබාන සාධාරණ 19න් එකක් ශ්‍රද්ධාව. ශ්‍රද්ධා කියන එක ධම්මසංගණී ප්‍රකරණයේ හඳුන්වලා තිබෙන්නේ කතමාතස් කතමන් තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති. යා තස්මින් සමයේ සද්දා සද්ධානා ඕකප්පන අභිප්‍රසාදෝ සද්දා සද්දින්ද්‍රියං සද්දා බලං ඉදං තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති. මේ සද්දින්ද්‍රිය පැහැදිලි කළ සූත්‍ර පාඨයක් අභිධර්ම පිටකේ. යා සද්දා තුනුරුවන්ගේ ගුණ යම් අදා ගැනීමක් වේ නම් සද්ධානා අදාන ආකාරයක් තියෙනවා නම් එයත් ඕකප්පන තුනුරුවන්ගේ ගුණේ පත්ලෙතම පිහිටුවාගත් ස්ථීර පැහැදීමක් තියෙනවා නම් එයත් අභිප්‍රසාදෝ තුනුරුවන්ගේ ගුණේ පිළිබඳව අතිශයින්ම පැහැදීමක් නැත්නම් එයත් සද්ධා සද්දින්ද්‍රියන් සිත පැහැදවීමේ ඉසුරුමත් බවක් නැත්නම් එයත් සද්ධා බලං අශ්‍රද්ධාවෙන් සොලවාලිය නොහැකිසේ බලවත් වූ පැහැදීමක් වේ නම් එයත් ඉදං තස්මින් සමයේ සද්දින්ද්‍රියං හෝති මෙන්න කුසල් සිතේ සෝබන සිතේ ඒ කාලේ පවත්නා සද්දින්ද්‍රිය. මේ සද්ධා ඡයසිකේ හඳුන් වූ සූත්‍ර පාඨය. මේකට සද්ධා කියන්නේ ඇදහීම. ඇදහීම කියනකොට ඥාන සම්ප්‍රයුක්ත ඇදහීම. මේ සද්ධාවේ තියෙනවා අවස්ථා හයක්. එයින් මෙතන සඳහන් කරනු ලබන්නේ ඕකප්පන ලක්ෂණ සද්ධාව. සද්ධාවේ අවස්ථා හය අපි තේරුම් කරගන්නට වටිනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, ඕකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා සද්ධාවේ අවස්ථා හයක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ තුනුරුවන්ගේ ගුණය හදවතින් පිළිගන්න. මේක සද්ධාන ලක්ෂණ සද්ධා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා කියන්නේ සෑම කටයුත්තකදීම තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරගෙන කර. කනගාටුවක් දුකක් දුන්නසක් විපතක් ආවත් තුනුරුවන්ගේ ගුණයෙම සිහි කර. බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්තරාසයක් ආවත් තුනුරුවන්ගේම ගුණ සිහි කර. හිතේ රාගයක් ද්වේෂයක් මෝහයක් ආවත් තුනුරුවන්ගේ ගුණ සිහි කරලා ඒ හිත සනසවා ගන්නවා පහදවා ගන්නවා. බොර වතුරට උදක ප්‍රසාදක මානී කිරත්නේ දැමීමෙන් බොර වතුර පැහැදෙන්න වගේ හිතේ කැළමීමක් නොසන්සුන් බවක් අසහනයක් ආවා නම් වෙන පිහිටක් හොයන්නේ නැතුව තුනුරුවන්ගේම ගුණේ සිහිපත් කරලා එයින් හිතේ පැහැදීමක් ඇති කරගෙන සනසුමක් ලබා ගන්නවා නම් ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ ඊටත් වඩා බල සම්පන්න සද්ධාව. දාන සීල භාවනාදී කවර විදිහේ ආගමික චාරිත්‍රයකට යොමු වුණත් වැස්සෙන් පින්නින් අව්වෙන් සුළඟෙන් මැසි මඳුරුවන්ගෙන් වැඩගෙන්නෙන් පිපාසෙන් රජතුර සතුරු ආදීන්ගෙන් අභ්‍යන්තර බාහිර කවර විදිහේ උපද්දරයක් ආවත් ඒවාට පස්සපාඩිය නොතබා තමා බලාපොරොත්තු වෙන ඒ ආගමික වතාවත්වල යෙදීමේ උද්‍යෝගයම ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියලා. අට කතාවේ මේක හඳුන්වනවා ගංගාවක් දෙගොඩ තලා ගලන වෙලාවේ එහා මෙහා යන්ට බැරුව බියරුක ජනතාව දෙතීරේ රැස්කකා සිටිද්දී නිර්භීත සූරවීර සංග්‍රාමජී යෝධේ යගදාවක් අරගෙන කැසපොට ගහගෙන ගඟදිය දෙබෑ කරමින් මේ ජනයා බලාන සිටිද්දී ගොඩමගට යනවා ජනතාවේ ගොඩමගට කරනවා. මෙන්න මේ වාගේ දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්ට නිර්භීතව ඉදිරිපත් වීමේ උද්‍යෝගීමත් බල සම්ප්‍රන්න ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියලා. බෝධිසත්ව චරිත වලින් මේවා අපට සොයා ගන්න තියෙනවා. කදිරංගාර ජාතක දේශනා වටිනා නිදර්ශනයක්. බෝධිසම්භාර පුරමින් ආව බෝසතාණන් වහන්සේ එක්තරා සිටු පුත්‍රයෙක් වෙලා කුඩා කලපටන් විශාල දන් වැටක් පවත්වයා. දහස් ගණන් ජනයා දන් ගන්නට පැමිණෙනවා.
මේ අතර ගන්ධමාදන පර්වතයේ සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි පසේ බුදුවරයන් වහන්සේ නම හත්වෙනි දවසේ තෙන්ද පිණ්ඩපාත වැඩියා ඉරිදී. උන්වහන්සේ දා දාන වැරදුනොත් පිරිනුවම් පාන. ඒක නිසා වසවත් දීපුත්‍රයා 60 දිගපාල කිහිරි ගිනි වඟරු වලක් මැව්වා දානශාලාවටත් පසේ බුදුරජාණන් වහන්සේටත් අතරේ. දානීය ගන්නේ පැමිණි දාස් ගණන් දුගී මගී අසරණ ජනතාව සෑගහන්න ගත්. නමුත් උදාර අදිෂ්ඨාන ඇති බෝධිසත්ව සිටු පුත්‍රයා දාන පාත්‍රයක් අතේ තබාගෙන හැන්දක් අනිත් අතෙන් අරගෙන මේ ගිනි අඟුරු වල ළඟට ආවා. කල්පනා කළා මේක ඉබේම වෙන්න බෑ. පාරමී පුරුණවාට බාධා කරන මාර පාක්ෂික ඇත්තෝ දෙවි දේවතාවු ඉන්නවා. එහෙම කෙනෙක් ඇද්ද මට දකින්න ලැබේවා කියලා අහතට බැලුවා. දිලිසි දිලිසියේ වසවර්ති දීපුත්‍රයා හිටියා. අසා සිටියා ඔබ කවුද? මම වසවර්ති දීපුත්‍රයා. මේ ගිනි අඟුරු වල මැව්වේ ඔබද? ඔව් මමයි. ඒ මොකටද? ඒ දාන වලක් වань. උන්වහන්සේ අභියෝගයක් කළා වසවර්ති දීපුත්‍රය ඔබ වැනි කෙනෙක් නෙමෙයි 100ක් 1000ක් ආවත් මගේ දානේ වලක් වන්නට බෑ. මම දානේ දෙන හැටි බලන්දයි කි. උන්වහන්සේ අදිෂ්ඨාන කළා කුඩා කල පටන්මා නිති පන්සිල් දැක්කා පොය ඇත සිල් දැක්කා අපමණ දම් පින්කම් කළා මව්පියන් උපස්ථාන කළා බණ ඇසුවා බණ දේශනා කළා පින් දුන්න පින් අනුමෝදන් වුණා මේ සියල්ලම කෙලේ භව සම්පත් පතා නොවේ ලෝතුරා බුදුබා පතා මේක සත්‍යයි ලෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා 15 භව සත්‍යයි මේ සත්‍යානුභව බලයෙන් ගිනි අඟුරු වල මත ගිනි අඟුරු වලක් නොවේවා ගිනි අඟුරු වල මැද්දෙන් මැඩගෙන මේ දානෙ දීගන්ත ලැබේවා කියලා අදිෂ්ඨාන කරගත් පසේ බුදුරජාණන් වහන්සේට හැඬ ගාථාවකින් ආරාධනා කළා. තුන් ලොවට පිහිට වෙන පින්කෙතක් උත්තමයන් වහන්සේ මම දැන් මේ ගිනි අඟුරු වල මැද්දෙන් පැනගෙන දාන දෙන්න එනවා. මගේ ඉස යටුකුරු වෙන්න පුළුවන් ස්වාමීනි, පාවුඩුකුරු වෙන්න පුළුවන්. මේ වෙලාවේ මට අනුග්‍රහ පිණිස මේ දාණය පිළිගන්නසේකවා කියලා පැන. පුදුමාශ්චර්යයක්. උදාහසේ කවදාකවත් හිතෙන්නේ මේ ගිනි අඟුරු වල මැද්දෙන් ගින් දාන දී ගන්න පුළුවන් යකේ. නමුත් උන්වහන්සේගේ ආත්ම විශ්වාසයක් තිබුණ මම ජීවිතේ පරිත්‍යාග කළා මේ දාන දෙන්න. උන්වහන්සේ සසර කරගත්තා වූ පාරමී බලයත් මේ උදාර ප්‍රතිපත්ති ගුණධර්ම බලයත් නිසා හිතක් පිටක් නැති මේ මහ පොළවේ ගිනි අඟුරු වල මැද්දෙන් රියසක්ක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණා. උන්වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් පිනපින නෙළුම් මල උඩ වැඩ ඉඳගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බුදුබාපතා දානේ පූජා කළා. බලානි සිටියාට අසීමිත සන්තෝෂයක් ඇවිත් ඔවුන් සාදුකාර දෙන්න පටන් ගත්තා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ සමට පින්දීමක් කළා. සත්පුරුෂයනි දන් දෙන්න බය වෙන්න එපා. පින්කම් කරන්න බය වෙන්න එපා. ජීවිතය ගැන නොබලා මං ගින්නට පැන්නා. මා හැතුරුණා වූ ධර්මයේ මට පිහිට වෙලා නෙළුම් මලක් පහළ වුණා මට වැඩෙන්න. මේ නෙළුම් මල උඩ වැඩි ඉඳගෙන මම දානේ දීමෙන් යම් පිනක් අත් කරගත්තා නම් දෙවියන් සෑත සමස්ත ලෝකයාට මේ පිනත් වේවා. මේ ගිනි අඟුරු වල මැද්දේ හිටගෙන මේ දානේ පූජා කළ පිනෙන් දෙවියන් සෑත ලෝකයාගේ කෙලෙස් ගිනි නිවා අමා මහ නිවන් සුව බෙදා දෙනු පිණිස ලෝතුරා බුදුවාව ලැබේවා කියලා උන්වහන්සේ පතමින් දෙවියන් සෑත ලෝකයාට පින් දීලා ගොඩ වුණා. මේ පුදුමාශ්චර්ය බෝධිසත්ව ජීවිතයක් මේ වාගේ අනේක ජාති සත සහස්‍රයන්ෙහිදී මාරයන් පළවා හරිනින් ගිනි නිවමින් වැසිවස්සවමින් පොළව කම්පා කරමින් උදාර අදිෂ්ඨානෙන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරන්නට පුළුවන් උනේ සම්පක් කන්දන ලක්කන සද්ධාවේ මහිමෙන්. ඕකප්පන ලක්කන සද්ධා කියන්නේ මඩ වගුරක ඉන්නක් හිටෙවා නම් ඇද වැටෙනවා, දහවියා ගොඩක ඉන්නක් හිටෙවා නම් ඇද වැටෙනවා, එහෙම නැතුව අතරේනක් දිග ඇති නා කඳක් ඇසල කඳක් යනි හර ඇති දැව කඳක් හතර රේණක්ම පොළවේ හිටවලා හතර රේණක් පොළවෙන් උඩට තියෙනවා. මේකට කියනවා ඉන්ද්‍රකීලය කියලා. නගරද්වාරවල නගරද්වාරයේ සමිකරන්නේ මේ වගේ ඉන්ද්‍රකීලවල. සිවුදිගෙන් අමාගෙන සැඩ මාරුතේකින් සුලකකින්වත් මේ ඉන්ද්‍රකීලයේ සොලවන්නට බෑ. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ගුණය කෙරෙහි පත්ලෙතම පිහිටවාගත නොසැලෙන සද්ධාවට කියනවා ඕකප්පන ලක්කන සද්ධා. මෙන්න ඕකප්පන ලක්කන සද්ධාවයි මෙතන ගැනෙන්නේ. ආගම සද්ධාව කියන්නේ නියත විවරණ ලබාගත් බෝධිසත්වයන් වහන්සේලාට කාගේවත් උපදේශයක් නැතුව භවයක් පාසා සද්ධාව පිහිටෙනවා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරන්. මේ පිහිටෙන ආත්ම භාවයෙන් භාවයට පිහිටෙන සද්ධාවට කියනවා
ආගම සද්ධාව. අධිගම සද්ධාව කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභී උත්තමයන්ට පිටෙන මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලැබෙන ශ්‍රද්ධාව. මේක මාර්ගයේ පුත්‍රයාටවත් සොලවන්ට බෑ අධිගම සද්ධාව. මෙන්න මේ ශ්‍රද්ධා 6 ශ්‍රද්ධාවේ ලක්ෂණ අවස්ථා 6 අතුරෙන් මෙතන ගැනිනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව. චිත්ත සම්පහන්සනයෙහි ඉසුරුමත් බවක් දරන බැවින් මේ ශ්‍රද්ධා ඡයසිකේද කියනවා සද්දින්ද්‍රිය කියලා. විරියේන්ද්‍රිය නම් මෙතන හඳුන්වන්නේ වීරිය ප්‍රකීණක ඡයසිකයක්. වීරිය චිත්තසංතානිර රුකුල් දෙන්නා වූ ධර්මයක්. චිත්තසංතානිර රුකුල් දෙන ධර්මයන් අතරින් ඉසුරුමත් බව දරන්නේ වීරිය ඡයසිකයයි. මේ වීරිය ඡයසිකය ඉන්ද්‍රියක් වෙනවා. වීරිය ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඒ නිසයි. සති ඉන්ද්‍රිය නමින් කියන්නේ ඡයසිකය බුදුරජාණන් වහන්සේ අප්‍රමාද නමින්ද හඳුන්වලා තිබෙන. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියලා සුගතෝ වාදේ නමින් දේශනා කළ තින අප්‍රමාදේ නම් එළඹ සිටි සිහියයි. මේ සති ඡයසිකය කුසල් අරමුණු සිහිපත් කරවීමේ ප්‍රධාන බැවින් සති ඉන්ද්‍රිය නම් වෙන. සමාධි ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඒකාග්‍රතා ඡයසිකයයි. මේක සරුවචිත්ත සාධාන ඡයසික 7ට අයත් එකක් ඒකාග්‍රතාව. මෙතෙන්දී හඳුන්වන්නේ ඉසුරුමත් බාට පැමිණියාව සද්ද මේ සමාධියයි හේවත් ඒකාග්‍රතාවයි. අවික්ෂේපාර්ථේහි ඉසුරුමත් බව දරන්නේ මේ සමාධි ඉන්ද්‍රියයි. ප්‍රඥේන්ද්‍රිය නමින් හඳුන්වන්නේ මෙතන මුලින් සඳහන් කරන ලද සෝබන ඡයසික 25 අතරින් මුදුල් මල්කඩ වූ ප්‍රඥා ඡයසිකයයි. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පංචකය යම් යම් ප්‍රමාණයටද සත්ව සන්තානවල වැඩිලා තිබෙන්නේ ඒ ප්‍රමාණය මැනගන්නා වූ තීරණය කරන්නා වූ ඥානයටයි බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා හඳුන්වන්නේ. දීර්ඝ සංසාරයේ බොහෝ දෙනෙක් නිවන් සුව පතාගෙන දාන සීල භාවනාදී කුසල කරගෙන යමින් තිබෙන. බුදුරජාණන් වහන්සේට ඒ කුසල් කළා වූ පුජ්‍යලයන් අරමුණ වෙන බුදු ඇසෙත්. ඒ කියන්නේ සෑම දවසේම දිනචරියාවක් සරුවඥන් වහන්සේ පවත්වන දාස කොටස් පහකට බෙදාගෙන. එයින් පුරේබත්ත කිච්ච, පච්චාබත්ත කිච්ච, පුරිමයාම කිච්ච, මජ්ජිමයාම කිච්ච, පච්චිමයාම කිච්ච කියලා දාස කොටස් පහකට බෙදාගෙන තියෙනවා. උදේ වරුවේ ඉර උදා වූ තැන් පටන් ඉර මුදුන් වීම දක්වාම කෙරෙන බුදුරජාණන් වහන්සේගේ කටයුතු පුරේබත්ත කිච්ච. ඉර මුදුන් වූ තැන් පටන් බැස යනතුරු සවස් වරුවේ කරන යහපත් කටයුතු පච්චාබත්ත කිච්ච. රාත්‍රියේ 10 වෙනතුරු හන්දාවේ 6 සිට රාත්‍රියේ 10 වෙනතුරු පූර්ව යාමයේ කෙරෙන්නේ පුරිම යාම කිච්ච. රාත්‍රියේ 10 සිට 2 දක්වා පැය 4ක් මුළුල්ලේ කෙරෙන්නේ මජ්ජිම යාම කිච්ච. රාත්‍රියේ 2 සිට නැවත ඉර උදා වෙනතුරු කෙරෙන කටයුතු පච්චිම යාම කිච්ච. මේවා හැමදාම සූර්ය මණ්ඩලයාගේ දිනචර්යා වගේ අඛණ්ඩව පැවතෙන. එයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා වඩින තුරු ගන්ධ කුටියේ දොර විවෘත කරලා වැඩ ඉන්නවා. භික්ෂූන් වහන්සේලා පැමිණියාම සුගතෝ වාදයෙන් ආවාද කරලා පින්දපාති වඩිනවා. එකලාවත් පින්දපාති වඩිනවා, පිරිස පිරවඩාගෙනත් පින්දපාති වඩිනවා. එසේ පින්දපාති වැඩලා දන් වළඳලා භුක්තානුමෝදනා දේශනා පවත්වලා ගන්ධ කුටියේ පැමිණ සමවස්තවයෙන් ඉන්නවා භික්ෂූන් වහන්සේලා නැවත එකතු වෙන තුරු. භික්ෂූන් වහන්සේලා පැමිණි විට සුගතෝ වාදයෙන් ආවාද කරලා භාවනා කමටහන් වඩන්නේ පිටත් කරනවා. මෙන්න පුරේ බත් කිච්ච. උනාසේ සවස් වරුවේ මහජනියා බණහන් දෙන වේලාව දක්වාම සමාපatti සුවයෙන් වැඩෙයි. බණහන් දෙ පැමිණියාම ධම්සභා මණ්ඩපයට වැඩලා හැන්දෑවේ 5-6 පමණ වෙනතුරු මහජනියාට ධර්ම දේශනා කරමින් කාලය ගෙවලා බණ පිළිස නැගී ගියාට පසුව උපස්ථායකයන් වහන්සේලා පිළිගන්වන උණුපැන් සිසිල් පැන්වලින් ගතසනසලා සමාපatti සමවදින්. භික්ෂූන් වහන්සේලා රුක්සෙවන් වලින් කුටි ගෙවල් වලින් කමඨහන් වඩලා පසුව ගන්ධ කුටියට නැතුරු ධම්සභා මණ්ඩපයට නැතුරු සමාපatti සුවයෙන් වැඩෙයි. මෙන්න පච්චම පච්චාබත් කිච්ච. ඊළඟට භික්ෂූන් වහන්සේලා පැමිණියාම සමාපatti නැගිටලා රාත්‍රී 10 වෙනතුරු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කාලය ගෙවනවා, ධර්ම දේශනා කරනවා, භාවනා කමඨහන් පිරිසුදු කර දෙනවා, එවගේම ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා, ශික්ෂාපද
පනවන්තවාසිනම් ශික්ෂාපද පනවනවා. මේ විදිහ කටයුතු සඳහා රාත්‍රී 10 දක්වා ගෙවනවා. මෙන්න පුරිම යාම කිච්ච. භික්ෂුන් වහන්සේලා කුටි සෙනසුන් අතර වැඩියාට පස්සේ රාත්‍රී මධ්‍යම යාමයේ දෙවියෝ බ්‍රහ්මයෝ නාගසුපර්ණාදී බණහඬෙන්. ඒ වෙනුවෙන් රාත්‍රී සිංහල පැයෙන් පැය 10ක් ඔර්ලෝස පැයෙන් පැය 4ක් ගත කරනවා දෙක දක්වා. මේ මධ්‍යම යාම කිච්ච. ඊළඟට මෙතෙක් වේලා දවසේ වැඩියෙන්ම වාඩි වීම ඉරියව්වෙන් ගත කළ බැවින් රාත්‍රී 2 සිට 3:20 දක්වා සරුවඥන් වහන්සේ සක්මන් භාවනාව යෙදෙන. 3:20 සිට 4:40 දක්වා පැයකොතු විනාඩි 20 දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් සැතපේ වදාරම. සතෝ සම්පජාන කාර්ය මුට්ටාන සංඥා මෙනෙහි කරලා උනාසේ සමාපත්තිකල සමාදුනා හා සමානව සැතපේ වදාරම. මෙච්චරයි ගන්න විවේක. ඊළඟට 4:40 සිට ඉරෝදා වනතුරු භික්ෂුන් වහන්සේලා උපදෙස් ලබා ගන්නට ආවාද ලබා ගන්නට නතුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමාදී. ඊළඟට බුදු වැසියන් ලව බලන සුගන්ධ ගන්ධ කොටියේ සිට දසදහසක් වල යා කෙලවර දක්වාම බුදු වැස විහිදුවා. මේ බුදු වැස විහිදුවලා එදවස් මඟඵල නිවන්සුව ලබන්න වුන් හා බණ ඇසී යුත්තන් ඒ බුදු වැසට දකින්න සලස ගන්න. ඒ දවසේ මාර්ගඵල නිවන් ලබන්න සුදුස්සම් බුදු වැසටම ඇවිල්ලා පෙනෙන. අනික කොච්චරවත් ජනතාව පෙනෙන්නේ නැහැ. ඒ දවසේ මඟඵල නිවන් ලබන්න සුදුස්සම් නැවී පෙනෙනවා. එවගේම බණ දහම් දෙසු දෙසියුතු පුජ්‍යලයන් හික්මියුතු පුජ්‍යලයන් උන්වහන්සේගේ බුදු ඇසට පේන. සංඥාවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවේ සමවැදී බුදු ඇසින් ලෝ බලා වදාරලා නැවත සනිටුවන් කරගන්නවා. රාත්‍රී කාලයේ ධර්ම දේශනා කළ යුතු හැටි. මෙන්න මෙහෙම උදේ පාන්දරම අර බුදු ඇස විහිදුවීමෙන් කරන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය සහ ආසියානුසේ ඥානය විහිදුවීමයි. මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ ආසයානුසේ ඥාන දෙකට කියන්නේ බුදු ඇස කියලා. බුදු ඇස කියන්නේ අවබෝධ කළ යුතු පුජ්‍යලයන් තෝරා ගන්න ඥානය. අවබෝධ කළ යුතු පුජ්‍යලයන් තෝරා ගන්න ඥානය තමයි බුදු ඇස කියලා කියන්නේ. මේ වාගේ ප්‍රඥා චක්ෂු පහක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට. මින් මේ බුදු ඇස ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ආසයානුසේ ඥානය. එයින් එකක් තමයි දැන් මේ කියාගෙන යන්නේ. එතකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පංචකය ඒ සත්ව සංතාන තුල කොච්චර දුරට වැඩි තියෙනවද කියලා වෙන කිසියෙම ඥානයකින් තෝරා ගන්න බෑ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේටවත් තෝරා ගන්න බෑ ඒ පුජ්‍යලයන්ගේ කොච්චර දුරට මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවද කියලා. එක දවසක් සාරිපුත් මහ රහතන් වහන්සේ ගෝල නමක් එක්කාසු කරගෙන වැඩියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහැණි. ආරාධනා කළා ස්වාමිනි මේ මගේ ශිෂ්‍යයෙ මාස 4ක් අසුභ කර්මස්ථානයේ වැඩුවා කිසියම් අධිගමයක් නැහැ භාග්‍යවතුන් වහන්සේගෙන්වත් සුදුසු කමතහනක් ලැබේවා කියලා බාර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ අදාලා සාරිපුත්‍රේ නම් හැන්දෑවේ අහවල් වෙලාවට එන්න එතකොට මේ නම රහත් වෙලා එක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ උදේවරුවේ මේ කතාව උදේවරුවේ පින්දපාත වැඩියා පින්දපාතෙන් හැරී ඇවිල්ලා මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට මම දුන්න නෙළුම් මලක් රතු නෙළුම් මලක් මේක කුටියේ පිටිපැත්තේ වැලි ගොඩක් උඩ තියාන බලානින්දයි කියලා අවසර දුන්නා. ඒ වගේම බලාගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ ටික වේලාවකින් ලෝහිත කසින සමාපත්තිය ලැබුණා. කසින භාවනාවක් වුණා නෙළුම් මල. නෙළුම් මලේ රතු පාට අරමුණු කරගෙන ලෝහිත කසින භාවනාවෙන් ධ්‍යාන ලැබුණා. ඒ ධ්‍යානයෙන් විදර්ශනාවට හැරුණා. විදර්ශනාවට හැරී ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බුදු රස්මාලාවක් විහිදුවලා ගාථාවකින් ධර්ම දේශනාවක් දෙකලා. සතරපද ගාථාව අවසන් වෙනකොටම සතර මඟ ඵල පිළිවෙලෙන් අරහත්ත්වයට පත් වීමදා. උන්වහන්සේ රහත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ආව රහත් ගුණෙන් මෙන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේ වෙලාම වැඩියා. අවසර දුන්නා සාරිපුත්‍රේ මෙන්න ආර මාසයක් වීරිය නොක වීරිය කළා විශේෂ අධිගමයන් නොලැබුණු මේ නම එක වරුවකදී අරිහත්ත්වයට පත් වුණා දැන් බාර ගන්න. මේ මොන ආචාර්යයක්ද? මේ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ ආචාර්ය. මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පෙර ආත්ම 500ක් රංකරුවෙක් රං කැබලේ උණු කරන වෙලාවේ නෙළුම් මලක ආකාරයෙන් ගිනි දල්වන්නේ. ඒ නෙළුම් මලක ආකාරය නිතර දැකලා ඒක අරමුණු වෙලා භාවනාවක් වශයෙන් පුරුදු වෙලා තිබුණා. ඒක උන්වහන්සේ පමණයි දන්නේ. ඒ අරමුණු කරගෙන භාවනා කමට හඳුන නෙළුම් මලකින්ම
ඒකෙන් එකම ඉරියව්වකදී සියලු කෙලෙස් නැසී අරිහත්ත්වයට පත් වෙන සමරතු. මෙන්න ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ ආනුභාව. එවැගේම එක්තරා කුල පුත්‍රයේ සරත් නුවර සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් දැකලා පැහැදිලා ගියන් ඇහුවා, ස්වාමීනි මටත් පින්කමක් කියලා දෙන්න. උන්වහන්සේ වදාලා දන් දීම ටික ටික පුරුදු කරන්න. තව දවසකින් කිව්වා මට දැන් දන් දෙන්න පුළුවන්, ඊට වඩා පින්කමක් කියන්නේ. එහෙනම් තිසරණේ සමාදම් වෙන්න. තවත් දවසක කිව්වා මං දැන් තිසරණේ අසමාදම්ව රකින්නවා, මේකනවා බොහොම ලෙහෙසි, ඊට වඩා තව එකක් කියන්නේ. එහෙනම් පංචශීලයේ සමාදම් වෙන්න. තවත් දවසක කිව්වා මං පංචශීලයේ හොඳට රකින්නවා, ඊටත් වඩා හොඳ පිනක් කියලා දෙන්න. එහෙනම් පොහේ අටසිල් සමාදම් වෙන්න. අටසිල් සමාදම් වෙලා මියා කිව්වා මට දැන් අටසිල් බොහොම හොඳින් රකින්න පුළුවන්. තවත් මීට වඩා හොඳ දෙයක් කියලා දෙන්න. එහෙනම් ඝාත දස සීලය සමාදම් වෙන්න. ටික දවසකින් කිව්වා මට දැන් ඝාත දස සීලය බොහෝම හොඳට ආරක්ෂා කරන්න පුළුවන්. මීට වඩා හොඳ පිළිවෙතක් මට තව කියලා දෙන්න. එහෙනම් මහාන වෙන්න. මහාන වුණා. මහාන්ලා ආචාර්යයන් වහන්සේ ළඟට යන හැම වෙලාවෙම කියන්නේ අභිධර්මය. උපාධ්‍යායන් වහන්සේ ළඟට යන හැම වෙලාවෙම කියන්නේ විනය කරුණ. මේ ඔක්කොම ගැඹුරුයි. අභිධර්මයේ ගැඹුරුයි. මතක තියාගන්න බෑ. විනය කරුණ අප්‍රමාණයි. මේක කැපයි, මේක අකැපයි, මේක කළ යුතුයි, මේක නොකළ යුතුයි කිය කිය කෝටි ගණන් ශික්ෂාපද. මේ නවක භික්ෂුන් වහන්සේ බය වුණා. බයලා කිව්වා අනේ මං ගිහි කාලේ නම් හොඳට පින් කළා. දැන් නම් මට මේක මහා බරපතලයි. මේ සීල රැකෙන එක පුළුවන්. මේක මතක තියාගන්නයි බැරි. ඒ නිසා මං ගිහි වෙන්න ඕනේ කියලා ආචාර්යයන් වහන්සේ කිව්වා. ආචාර්යයන් වහන්සේ භාවනාවක් දීලා තුන එක හරි ගියේ නැහැ. ගිහි ගෙට යන්න හේතුවා. රසේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කාසු කරගෙන ගියා. ත්‍යායිතානේ ස්වාමීනි මේ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් බොහෝම සද්ධාවෙන් මහණුණා දැන් ගෙදර යන්න ඕනේ කියලා. මොකද මහාන? අනේ ස්වාමීනි මම බොහොම සද්ධාවෙන් මහණුණේ. නමුත් මේ කෝටි ගණන් ශික්ෂාපද මට මතක තියාගන්න බෑ, ඒක නිසා මම බයයි. හොඳයි මේ කෝටි ගණන් තියෙන ශික්ෂාපද එකක් රැක්කොත් ඔක්කොම රැක්කෙනවා, එකක් නොරැක්කොත් තමයි ඔක්කොම කැඩෙන්නේ. පුළුවන් දෙකක් රැකගන්න. එහෙමයි ස්වාමීනි එකක් මට පුළුවන්. එමනම් මේ ඔක්කොම රැකෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීමෙන් දරුව. තමන්ගේ හිත ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන හැටියට සිහියෙන් ආරක්ෂා කරගන්න. මෙන්න මේකට කමතාන චිත්තානුපස්සනාව දුන්න. උන්වහන්සේ බොහොම සතුටින් බාරගෙන භාවනා කළා. ඉතාම සුවසේ නබෝ දවසකින් සියලු කෙලෙස් නසා අමා මහ නිවනට පත් වුණා, රහත් වුණා. මේ කවර ආචාර්යයක්ද? අර උපාධ්‍යායන් වහන්සේටවත් ආචාර්යයන් වහන්සේටවත් සොයාගන්න බැරි දැකීමක් මේ සරුවඥන් වහන්සේ දැකගත්තා. මේ භික්ෂූන් වහන්සේගේ සිත බොහෝම දියුණු හිදක්. මේ භික්ෂූන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් මෙන්න මෙච්චර දුරට දියුණු වෙලා තියෙනවා කියලා මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු තත්ත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි දැකගත්තේ. එනිසානිසි කමතහන ලැබුණා. ඒ කමතහනෝසේ භික්ෂුන් වහන්සේගිට සමාධි වුණා, විපස්සනා ඥාන ලැබුණා. ඉතාම සුවසේ සතර මඟ ඵල පිළිවෙලින් අරිහත්ත්වයේ අවබෝධ වුණා. මෙන්න මේ වාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේනෙය පුජ්‍යලයන්ගේ, ඒ කියන්නේ මගඵල නිවන් ලබන්නේ සුදුසු පුජ්‍යලයන්ගේ ශ්‍රද්ධාව කොච්චරද වැඩිලා තියෙන්නේ, වීරිය කොච්චරද දියුණු වෙලා තියෙන්නේ, සතිය, සමාධිය, ප්‍රඥාව කොපමණ වැඩිලා තියෙනවාද කියලා තුලාවකින් මැනලා බලන්නක් මේ උදාසේ මැනලා බලනවා. මේ තැනත්තාගේ ඉන්ද්‍රිය වැල්ල තියෙන සෝවාන් වෙන්න පමණක්. මේ තැනතර සකෘදාගාමීෙන්ද පුළුවන්, මේ පින්නතර අනාගාමීෙන්ද පුළුවන්, රහත් වෙන්න පුළුවන්, ත්‍රිවිද්‍යාව ලැබෙනවා, සත්‍යබිඥා ලැබෙනවා, සිව්පිලිසිඥා ලැබෙනවා. මේ ආදී වශයෙන් ඒ පුජ්‍යල సంతාන තුල ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්මයන්ගේ උස්පාද බව තේරුම් ගන්නා වූ ඥානයටයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. පරානිච, අපරානිච, පරාපරානි. ඒ කියන්නේ උස් බව, පහත් බව. පරාපරානං භාවෝ පරාපරියං. පරාපරියමේව පරෝපරියත්තං. ඉන්ද්‍රියානං පරෝපරියත්තං, ඉන්ද්‍රිය පරෝපරියත්තං. මේ විදිහට මේක සමාස විග්‍රහ වශයෙන් බෙදලා තියෙනවා. උස් පහත් බව කාගේද? ඉන්ද්‍රියංගේ. ඉන්ද්‍රියංගේ උස්පහත් බව මැනගන්නාවෝ, දැනගන්නාවෝ, ආબોධ කරගන්නාවෝ ප්‍රඥාව ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ නම් වෙනවා. එතකොට මෙතන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යුගල ධර්ම පහක් ඉදිරිපත් කළා. අප්පරජක්කේ, මහරජක්කේ, තික්ඛින්ද්‍රියේ, මුදින්ද්‍රියේ, ස්වාකාරයේ, ද්වාකාරයේ,
සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපය අපේ කච්චේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ අපේ කච්චේ නේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ කියලා යුගල යුගල වාසයෙන් කොටස් පහක් දැක්වුවා. ප්‍රභේද වාසයෙන් 50ක් වෙනවා. ප්‍රභේද වාසයෙන් මෙතන 50ක් වෙනවා. සද්දෝ පුද්ගලෝ අපරජක්කෝ අසද්දෝ පුද්ගලෝ මහරජක්කෝ ආරද්ධ විරියෝ පුද්ගලෝ අපරජක්කෝ කුසීතෝ පුද්ගලෝ මහරජක්කෝ උපාත්තිත සතේ පුද්ගලෝ අපරජක්කෝ මුත්ත සතේ පුද්ගලෝ අපරජක් මහරජක්කෝ සමාහිතෝ පුද්ගලෝ අපරජක්කෝ අසමාහිතෝ පුද්ගලෝ මහරජක්කෝ දුප්පඤ්ඤෝ පඤ්ඤමා පුද්ගලෝ අපරජක්කෝ දුප්පඤ්ඤෝ පුද්ගලෝ මහරජක්කෝ මේ උන්වහන්සේ බෙද බෙදා බලන හැටි. සද්ධා ඉන්ද්‍රිය උත්සන්න පුජ්‍යලයා අල්ප රජස්සයි. ඒ කියන්නේ චිත්ත සංතානේ කෙලෙස් රජස් අඩුයි. මෙතන රජස් කියලා කියන්නේ කෙලෙස් වලට නමක්. අක්ක කියන්නේ චිත්ත සංතානේ මනින්ද්‍රිය. මනින්ද්‍රියෙහි කෙලෙස් රජස් අඩු පුජ්‍යලයා සද්ධාවන්තේ. කෙලෙස් රජස් වැඩි පුජ්‍යලයා අසද්ධාවන්තේ සද්ධාව අඩු පුජ්‍යලයා. වීර්යවන්තයාගේ කෙලෙස් සජස් අඩුයි කුසීත පුජ්‍යලයාගේ කෙලෙස් සජස් වැඩි. එළඹ සිටි සීයේත පුජ්‍යලයාගේ කෙලෙස් සජස් අඩුයි එළඹ සිටි නැති මුළු සීය මුලා වූ පුජ්‍යලයා කෙලෙස් සජස් වැඩි. සමාහිත පුජ්‍යලයාගේ කෙලෙස් සජස් අඩුයි අසමාහිත පුජ්‍යලයාගේ කෙලෙස් සජස් වැඩි. ඥානවන්ත පුජ්‍යලයාගේ කෙලෙස් සජස් අඩුයි දුෂ්ප්‍රඥ පුජ්‍යලයාගේ කෙලෙස් සජස් වැඩි. මෙන්න උන්වහන්සේ බෙදලා බලන හැටි. චිත්තසංතානේ මේ කෙලෙස් බලපාන්නේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් අඩු නිසායි. මේ කෙලෙස් තුනී වෙලා තිබෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩි නිසායි කියලා මේ ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්මයන් උන්වහන්සේ අල්ප රජස්ක මහ රජස්ක යුගලය යනුව බෙදලා බලන්න. පිච්චින්ද්‍රියේ මුදින්ද්‍රියේ කියන එකත් මෙහෙමයි. ශ්‍රද්ධාවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. අශ්‍රද්ධාවන්තයා මුරුදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. වීර්යවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. කුසීතයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. එවාගෙම එළඹ සිටි සීහ ඇති සත්පුරුෂයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. සීමුලා උපුජ්ජලයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. එවාගෙම සමාහිත පුජ්ජලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. අසමාහිත පුජ්ජලයා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. ඥානවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇති කෙනෙක්. දුෂ්ප්‍රඥා මෘදු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. නොදියුණු ඉන්ද්‍රිය ඇති කෙනෙක්. මේ විදිහට තිත්ඉන්ද්‍රිය මුදින්ද්‍රිය යුගලය වශයෙන් පුද්ගලයන් කොටස් 10ක් මේ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නවා මැනගන්. ස්වාකාරයේ ද්වාකාරයේ ස්වාකාරය කියන්නේ යහපත් පැවතුම් ඇති අය. ද්වාකාරය කියන්නේ අයහපත් පැවතුම් ඇති අය. ශ්‍රද්ධාවන්තයා යහපත් පැවතුම් ඇති කෙනෙක්. අශ්‍රද්ධාවන්තයා අයහපත් පැවතුම් ඇති කෙනෙක්. මේ වාගේ වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇති අය යහපත් පැවතුම් ඇති අය. එයින්තර පුද්ගලයා අයහපත් පැවතුම් ඇති අය. මේ විදිහට ස්වාකාර ද්වාකාර වශයෙන් පුජ්‍යලයන් කොටාස 10ක තුන් වාසේ බෙදා ගත්තා. ඊළඟට සුවිඤ්ඤාපය දුවිඤ්ඤාපය. සුවසේ ආબોධ කළ හැකි පුජ්‍යලයා සුවසේ ආબોධ කළ නොහැකි පුජ්‍යලයා කියලා කොටස් 10ක තුන් වාසේ බෙදා ගත්තා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති පුජ්‍යලයා සුවසේ ආબોධ කළ හැකි පුජ්‍යලෙ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති පුජ්‍යලයා සුවසේ ආબોධ නොකළ හැකි පුජ්‍යලෙ. ඔය වගේම වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව ඇති පුද්ගලයා සුවසේ ආબોධ කළ හැකි පුද්ගල. ඒවා අඩු පුද්ගලයා සුවසේ ආબોධ නොකළ හැකි පුද්ගල. මේ විදිහට සුවසේ ආબોධ කළ හැකි නොකළ හැකි පුද්ගල වශයෙන් 10 දෙනෙක් තෝරාගත්තා. අපේ කච්චේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ අපේ කච්චේනේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ කියන එක තවත් යුගලයක්. මෙතන පරලෝක කියන්නේ කුමක්ද? වජ්‍ය කියන්නේ කුමක්ද? භය දස්සාවි කියන්නේ කුමක්ද කියන එක මේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ලෝකෝති කන්ද ලෝකෝ ධාතු ලෝකෝ ආයතන ලෝකෝ විපත්ති භව ලෝකෝ විපත්ති සම්භව ලෝකෝ සම්පත්ති භව ලෝකෝ සම්පත්ති සම්භව ලෝකෝ කියලා මේ ලෝකේ උන්වහන්සේ බෙදලා දීලා තියෙනවා. ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය කියලා තුනයි. විපත්ති භව ලෝකය, විපත්ති සම්භව ලෝකය කියලා අකුසල විපාක දුක් විඳින ස්ථාන අකුසල කර්ම දෙකකට බෙදුවා. සම්පත්‍ති භව ලෝක, සම්පත්‍ති සම්භව ලෝක කියලා කුසල විපාක විඳින සුගති ලෝකේ සහ කුසල කර්ම ලෝක නමින් මෙතන පහදා දුන්නා. ලෝකේ කියන්නේ මෙතන සංස්කාර ලෝකයයි මෙතන ගැන නැහැ තේද? ලෝක කියන වචනේ හැදලා තියෙන්නේ ලූ ඡේදනයේ කියන ධාතුවකින් පරල උන්නු කියන ප්‍රත්‍යක් වැටිලා අනකා යුන්නුනම් කියන
සූත්‍රයෙන් මෙතන උන්නු ප්‍රත්‍යයට අක කියන ආදේශ වෙනවා. ලු කියන ධාතුවේ උයන්නට උරුදි වෙනවා ඕයන්න. සංදි විදියෙන් ලෝක කියලා පද හැදෙනවා. ලෝක කියන එකේ තේරුම හේතු ප්‍රත්‍යයෙන් හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. කැඩෙනවා බිඳෙනවා කියන එකයි ලෝකය කියන්නේ. ස්කන්ධ කැඩෙන බිඳෙන දේවල්, ධාතු කැඩෙන බිඳෙන දේවල්, ආයතන කැඩෙන බිඳෙන දේවල්, සුගතිය දුගතිය, කුසල් අකුසල් ඔක්කොම කැඩෙන බිඳෙන දේවල්. මේ නිසා ඒවට කියනවා ලෝකේ ලෝකේ කියලා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තාහනත්තිතික. සීලම සත්‍යෝ ආහාරයෙන් යැපෙනවා කියලා එක ලෝකයක් තියෙනවා. දේ ලෝකා නාමංච රූපංච, නාම රූප කියා ලෝක දෙකක් තියෙනවා. තයෝ ලෝකා තිස්සෝ වේදනා, වේදනා තුන නම් වූ ලෝක තුනක් තියෙනවා. චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර, සතර ආහාර නම් වූ ලෝක හතරක් තියෙනවා. පංච ලෝකා පංච උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධේ නම් වූ ලෝක පහක් තියෙනවා. චේ ලෝකා චේ අජ්ජත්තිකා නායතනානි, ආධ්‍යාත්මික ආයතන හය නම් වූ ලෝක හයක් තියෙනවා. සත්ත්ව ලෝකා සත්ත්ව විඥානට්ඨිතෝ, සත්ත්ව විඥානට්ඨිත නම් වූ ලෝක හතක් තියෙනවා. අට ලෝකා අට ලෝක ධම්මා, අටලෝ ධාම නම් වූ ලෝක අටක් තියෙනවා. නව ලෝකා නව සත්තාවාස, නව සත්තාවාස නම් වූ ලෝක නමයක් තියෙනවා. දස ලෝකා දස ආයතනානි, දස ආයතන නම් වූ ලෝක දහයක් තියෙනවා. ද්වාදස ලෝකා ද්වාදස ආයතනානි, දොළොස් ආයතන නම් වූ ලෝක දොළහක් තියෙනවා. අට්ඨාරස ලෝකා අට්ඨාරස ධාතියෝ, අටලොස් ධාතු නම් වූ ලෝක 18ක් තියෙනවා. මේ ඔක්කොම ලුජ්ජන පලුජ්ජන අර්ථයෙන් ලෝක නම් වෙනවා. මේ කියවුණු දහම් පද අතරත ලෝකයට ඇතුල් නොවන දෙයක් නැහැ. මේ සියල්ලම සංස්කාර ලෝකයට වැටෙනවා. මේ සංස්කාර ලෝකය ස්කන්ධ ලෝක, ආයතන ලෝක, ධාතු ලෝක නමින් මෙතන හඳුන්වනවා. අභිසංස්කාර වශයෙන් කුසල කුසල කර්මයන්ගේ විපාක විඳින ස්ථානත් මෙතන ගණනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක, ඒකමෝකාර ලෝක, චතුරෝකාර ලෝක, පංචෝකාර ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක කොහොම මෙතන තියෙනවා. මේක තමයි ලෝකය. හැදෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා, හැදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඊළඟට වජ්ජ නමින් උන්වහන්සේ පහදා දුන්නා වජ්ජන්තේ. සබ්බේ කිලේසා වජ්ජා, සබ්බේ දුක්චරිතා වජ්ජා, සබ්බේ අභිසංඛාරා වජ්ජා, සබ්බේ භවගාමී කම්මා වජ්ජා. මෙන්න වජ්ජ කියලා සඳහන් කළ කොටස් හතර. සබ්බේ කිලේසා වජ්ජා, දස කෙලෙස් කියලා තියෙනවා කොටස් 10ක්. දස කෙලෙස් වස්තු. මේ දස කෙලෙස් වස්තු බෙදි 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 යනවා 1500ක් ප්‍රභේදගත වෙන. 1500ක් ප්‍රභේදගත වූ සීලම කෙලෙස් වලට කියනවා වජ්ජ කියලා. වරද. සබ්බේ දුච්චරිතා වජ්ජා, කාය දුච්චරිත, වාග් දුච්චරිත, මනෝ දුච්චරිත වාසයෙන් තියෙන සීලම දුච්චරිතයන් මෙතන වරද හැටියට පහදා තියෙනවා. සබ්බේ අභිසංඛාරා වජ්ජා, සංසාර ගමන ඇති කරන 29ක් වූ චේතනා, පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනිඤ්ඤාභිසංස්කාර කියන කුසල අකුසල චේතනා 29ම වරද හැටියට පහදා දක්වලා තිබෙනවා. සබ්බේ භවගාමී කම්මා වජ්ජා, නැවත නැවත භවයේ උත්පත්තියේ ගෙන දෙන සැප දුක් ගෙන දෙන කුසල කුසල කර්ම සියල්ලම වර්ධ හැටියට පහදා දක්වලා තිබෙනවා. මෙන්න මේ කියන ලෝකය ගැනත් වර්ධ ගැනත් තිබ්බා භය සංඥා පච්චුපාතිතා හෝති. ඉතිමස්මින්ච ලෝකේ, ඉමස්මින්ච වජ්ජේ, තිබ්බා භය සංඥා පච්චුපාතිතා හෝති. මේ ලෝකය ගැනත් මේ වර්ධවල් ගැනත් යම් කෙනෙකුගේ හිතේ දැඩි ලෙස භයක්, ඥාන සම්ප්‍රයුක්ත භයක් තියෙනවා නම්, සියයතාපි උක්කිට්ඨාසිකේ වදකේ, කඩුවක් අමෝරාගත් වදකේ පසුපසින වේලාව යම් බයක් වෙයි නම්, ඒ වගේ මේ සංසාරය ගැන, ලෝකය ගැන, වර්ධවල් ගැන, පාපයන් ගැන බයක් ඇති අය වෙන්නම් අන්නේ ආයත කියනවා පරලෝක වජ්ජ බය දස්සාවිනෝ කියලා. ඒ වගේම ඒ පිළිබඳව ලෝකය ගැනවත්, සංසාරය ගැනවත්, කෙලෙස් ගැනවත්, අකුසල් ගැනවත් කිසිම බයක් නැත්නම් යම් කෙනෙකුගේ පැතගැන්මක් නැත්නම් ඒත නැත්තාට කියනවා නේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ. පරලෝකය ගැන වරද ගැන බයක් ඇති ගැනීමක් නැහැ. ඒ ආයත කියන්නේ අභව්‍ය පුජ්‍යලෝ කියලා. පරලෝකය ගැන පාපයන් ගැන වරද ගැන බය දක්නාසුළු පුජ්‍යලයාට කියන්නේ භව්‍ය පුජ්‍යලෝ කියලා. ඒ භව්‍ය පුජ්‍යලයාට තමයි ඥාන ලැබෙන්නේ, අභිඥා ලැබෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ, නිවන් අවබෝධ වන්නේ.
අභව්‍ය පුජ්‍යලයන්ට ධ්‍යාන විදර්ශනා මාර්ගඵල කිසිවක්ම ලබන්නට බෑ. සුගතියකටවත් යාගන්ත බැරි වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල කොට්ටාසයන් 50ක් මෙතන බෙදලා බැලුවා. ඉතිමාය පඤ්ඤාසාය ආකාරයේහි පංචින්ද්‍රයානි ඥානාපි අඤ්ඤාපි පටිවිජ්ජති. ඉදං තථාගතස්ස ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සම 50 ආකාරයකින් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව විවිධ ආකාරයෙන් බෙද බෙදා දක්නා ඥානයෙන් සමන්වාගත වෙනවා. මේකට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය කියලා. මෙන්න ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය පිළිබඳව පරිසම්බිදා මග්ගපාණියේන සූත්‍ර පාඨයන් අනුව සැටි හැඳින්වීම. මේ සම්බන්ධව දහම් කරුණු රාශියක් කියනවා අපට පැහැදිලි කරගන්න. ඒ දහම් කරුණු රාශිය පැය ගණනාවක් නමුත් විග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. නමුත් දැන් කාල වේලාව පැයයි හිතාගෙන සිටියේ පැය සම්පූර්ණයි. මේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් ආසයානුසයේ ඥානයෙන් සමන්වාගත බැවින් සරුවඥන් වහන්සේ බුදු වැසින් ලෝබලාව දාරලා දෙවියන් සයත ලෝකයාට අමා ධම්ම ඇති වස්සවලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන අවබෝධ කරවා දෙන. මේ විදිහට ලෝකයට වැඩ සැලසුවා වූ සූවිසි අසංඛ්‍යාත ජනතාව නිවන් පොර පමුණුවා වදාලා වූ සුදු බුදු රැසියේ දෙන සිටි දලදා ස්පර්ශ කරමින් සුවාසු දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා වූ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙන් හා සත්අසාධාරණ ඥානෙන් සමන්වාගත වූ දේවාති දේව වූ චක්‍රාති චක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර පරාජය කළා වූ ත්‍රෛලෝක්‍ය තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනින් සිතිනුත් අපේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අපද පෙනේවා. උන්වහන්සේගේ බුදු ඇසින් දේශනා දැක දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපට සුවකී ආબોධ වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානී සහිත සත්අසාධාන ඥාන ධාතුන්ගෙන් පෙරිපෙරි පිරිසුදුව දේශනා කළා වූ සත් සුවාසෝදාසක් ධර්ම සම්දේත ආරි මහා සංඝ රත්නයේද අපේ සිතින් කයින් වචනින් නමස්කාරේ වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතයේද පූජා වේවා. උන්වහන්සේ දෙසු අමාදම් පදයක් පාසා අපට ධර්මඥානයේ භාවනාඥාන වැඩිලා අපි බලාපොරොත්තු වෙන ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල පිළිවෙලින් සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.